පන් දල්වන කෙනෙක් අනිවාර්ය නෑ. මල් පන් පූජා කරනවා කියන එක අනිවාර්ය නෑ. කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. එතන කෙනෙක් අහනවා ඉතින් මොකටද මැටි පිළිමයකට මහන් පූජා කරන්නේ? මැටි පිළිමයකට මල් පූජා කරන්නේ කියලා. ඒකත් ඒකටත් තේරවාදී උත්තරයක් තියෙනවා. ඒකට උත්තරේ තමයි හැම ක්‍රියාවකටම අපේ ධර්මයේ මම කියන්නේ ඩිස්කෝස් කමියුනිටියක් කියලා අපිනේ. ඩිස්කෝස් කමියුනිටියක් කියන්නේ අපි එක්තරා විදිහක දර්ශනයක් අනුගමනය කරන පිරිසක්. මේ දර්ශනයේ හැටියට අපි කතා කරන්නේ නිර්වචන උඩ. ඔය සොක්‍රටිස් උත් ඔක්ක කියන we are talking about definitions. අපි ලෝකයේ හැම දෙයක්ම කතා කරන්නේ නිර්වචන උඩ. මාව මව් කුසෙන් බිහි කරපු කෙනාට මං අම්මා කියනවා නේද? නිකන් මිනිස්සෙට අම්මා කියන්නේ නැහැ. ඒක ඩෙෆිනිෂන් එකක් තියෙනවා අම්මට. ශිෂ්‍යයෙක්ට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ඩෙෆිනිෂන් නිකන් කෙනෙක්ට කියන්නේ ඒ පාස් වෙලා ක්වොලිෆයි වෙලා ආපු කෙනා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් කියන්නේ. හාමුදුරුවෝ කියන්නේ ඩෙෆිනිෂන් එකක් තියෙනවා. රෙවිදිර ගත්තම හැම ක්‍රියාවකටම වගේ බුදුදහමෙන් ඩෙෆිනිෂන්ස් තියෙනවා. මොකද්ද දාණය? දාණයේ ඩෙෆිනිෂන් එක තමයි තමන් අයත් වස්තුවක් වෙන කෙනෙකු වෙනුවෙන් අතහැරීම. වෙන කෙනෙකු වෙනුවෙන් පරිත්‍යාග කිරීම. ඒක ලබන පුද්ගලයා ඒක පරිභෝග කළාද නැද්ද දන්නවද නැද්ද කියන එක දාණය සම්පූර්ණ වෙන්නට අංගයක් නොවේ බුදුදහම හැටියට. ඊට සරලව හිතන්න. දැන් අම්මලා තාත්තලා ඉඩම් ලියනවනේ දරුවන්. කියන්නේ නැහැ ගොඩක් කරන්නේ. මම කියන්නේ ගොඩක් සමහරු නම් අහලා ලියනවා සමහරු කියන්නේ නැහැ ලියලා තියෙන්නේ. දැන් ලියලා ඉවරයි. කියලා නැහැ. ඊට පස්සේ ඔන්න ලියලා ඉවරයි දැන්. දරුවට දරුවෝත් ඉන්නවා. දරුවා මැරෙනවා කියලා හිතන්න. නීතියෙන් කාටද යන්නේ? දරුවන්ගේ දරුවා ලියලා ඉවරයිනේ. අරයා දැනගත්තා නේද? අයිති ඇවිල්ලා ඉවරයි යාට. දාණය අනුවම දැනගත්තා නොදැනගත්තත් ප්‍රතිග්‍රාහකයා දුන්නොත් දීලා ඉවරයි. දහමේ හැටියට ඒ මිනිස්සයා මැරිලා හිටියත් නැති වෙලා හිටියත් පිරිනවම් පාලා හිටියත් දීම සම්පූර්ණයි. ඒ නිසයි බෞද්ධයෝ පිරිනවම් පාපු බුදුරජාණන් වහන්සේ උදෙසා පරිත්‍යාග සිද්ධ කරන්නේ. ඒක නිකන් මේ කරන එකක් නෙවෙයි මතක තියාගන්න. මේ හැම එකටම හේතුවක් තියෙනවා. මේක දර්ශනයක්. මේක නිකන් ආපු එකක් නෙවෙයි. ඒක හරිද වැරදිද කර්මයක් රැස් වෙනවද නැද්ද බොරු කතා ඒක වෙනම දෙයක්. ඩිස්කෝස් කමියුනිටි ඇතුලේ there is a reason for this. හේතුව දාණය සම්පූර්ණ වෙන්න ප්‍රතිග්‍රාහකයා ඒක ගන්න අවශ්‍ය නැත. ප්‍රතිග්‍රාහකයා ඒක පිළිගන්න අවශ්‍ය නැත. ප්‍රතිග්‍රාහකයා ජීවත් වෙලා ඉඳීමට අවශ්‍ය නැත. මොකද්ද මේකට වෙන්නේ අයිතිය? ඒකට විනය පරියායන් දීලා දෙනවා අපිට. කවුරු හරි වෙනුවෙන් ඒක පරිත්‍යාග කරොත් ඒක යාට පරිත්‍යාග කරා වෙනවා. නමුත් එයා නැති නිසා ඒක කෙරෙහි කටයුතු කරන්න ඕනේ විනය ක්‍රම අපිට බුදුරණැසේ කියලා දීලා දෙනවා. මිය ගියාම කෙනෙක්ගේ වස්තුව බෙදා ගන්න ක්‍රම. එතකොට බුද්ධ පූජාව එහෙම ගත්තොත් එහෙම අපේ විනේ තියෙනවා. බුද්ධ පූජාව බුදුරණාහි පිරුණම් පාඩ පස්සේ අටුවවල තියෙන්නේ. ඒ පූජා කරාට පස්සේ ඒක අයිති බුද්ධ වත කරන හාමුදුරුවන්ට. වළඳන්න පුළුවන් ඒක. වළඳන්න යන්නේ නැහැ. සාමාන්‍ය එහෙම වළඳන්නේ නැහැ හාමුදුරු කෙනෙක්. අයිති වළඳන්න පුළුවන්. මොකද බුදු හාමුදුරන්ගේ දාන ඉතිරි වෙච්ච එකට වළඳන්න පුළුවන්. ඒ නිසා ඒ බුද්ධ පූජා පවත්වනවා කියන එකත් ඒ විදිහේ හේතුවක් නිසා බුද්ධ පූජා පැවැත්වීම අනිවාර්ය නැහැ බුදු පිළිමයක් තිබ්බා කියලා. නමුත් තියෙන එකෙන් බුද්ධ සංඥාව අපිට උපදිනවා.